විශේෂයෙන් මේ වෙනකොට මේ රට ඇතුලේ ගොඩනැගිලා තියෙන ප්‍රධානම බලවේගය සහ ආණ්ඩු කරන පාර්ශ්වය තමයි ජාතිමාමක දේශමාමක බලවේගයක් කරහා බලයටපත් වෙච්ච ආණ්ඩුවක් මේ ආණ්ඩුව ඇතුලේ අපි දැක්කා මුල ඉඳලම ඒ මූලික අරමුණෙන් සම්පූර්ණ පරිබාහිරව දිගින් දිගටම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය ඇතුලේ ක්‍රියාත්මක කරන ආකාරයක් තමන් හිතලු දේවල් තමන්ගේ රට ඇතුලේ ක්‍රියාත්මක කරන්න ගිහිලා මේ ජාතික දේහය දිගින් දිගටම තුවාල වෙනවා යම් යම් ඩැමේජ් වෙනවා ඒ වගේම එක මරණීය තුවාල දක්වාම ඇවිල්ලා තියෙනවා උදාහරණයක් වශයෙන් ගත්තහම අතිකරු ජනාධිපතිතුමා එක් අවස්ථාවකදී අපි දැක්කා අද දැන් අද දේශමාමක ජාතිමාමක බලවේග කියනවා මේ ජාත්‍යන්තර කුමාන්ත්‍රණය මේවයි තියෙන බටහිර ප්ලග් ගලවන්න මේ තියෙන මහා දැවැන්ත ආණ්ඩුව මේ වගේ ජාතිමාමක බලවේග ආණ්ඩු බලයට පත් වුණහම මුළු ලෝකෙම විරුද්ධ වෙනවා මේ විශාල ආයතර ජාතිමාමක දේශමාමක බිල්ලෙක් මවන ස්වභාවයක් අපට පේනවා අපි අහන්න කැමති මහ පොළවේ අඩිය ගහගෙන ශ්‍රී ලංකා පොළවේ අඩිය ගහගෙන මේ දේශපාලන ප්‍රවාහය ඇතුලේ අපි සාකච්ඡා කරමු ඇත්තටම මේ රටේ වෙන්නේ මොකද්ද කියලා. ඉතින් අපි ජිනීවා මානව හිමිකම් සම්බන්ධව ඡන්දේ අපි පෙරදිච්ච එක සම්බන්ධව අපි හදවතින්ම දුක් වෙනවා. අපි තාමත්ම දුක් වෙනවා. අපි කනගාටුවටපත් වෙනවා. මේ සම්බන්ධව අපිට තියෙන්නේ ඉතාමත්ම ආණ්ඩුවත් එක තියෙන ප්‍රශ්නේ ගිය අවස්ථාවේදී ලැබිච්ච සහය දුන්න රටවල් පවා දැන් ආපස්සට අනිත් පැත්ත ගහලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ආණ්ඩුව හදනව නම් මේ තත්ත්වයේ වළක්වලාවෙන් බොරු ශෝබන දාලා මේක 47න් 25ක් දීලා නැහැ ඒ දීපු නැති ඡන්ද ටික අපේ තියෙනවා කියලා නිකන් ආයිතර ඉලක්කම් සෙල්ලමක් කරලා සහාය අපට තියෙනවා මුළු ලෝකෙ රටවල් අනිත් ටික අපේ වගේ දේවල් කියලා මේ මිත්‍යාව ඇතුලේ ඉන්නේ නැතුව ඇත්ත යථාර්ථයට එන්න වෙනවා දැන් මේ මිත්‍යාව තමයි හැමදාම මේ ආණ්ඩුව විසින් දිගින් දිගටම सिद्ध කරේ උදාහරණයක් වශයෙන් ගත්තාම පස්සේ මහා බැංකුව මූල්‍ය මණ්ඩලය ඔක්කොම කියන සීනි වංචාවක් වුණා කියලා. දැන් මේ පැත්තෙන් කියනවා නෑ සීනි වංචාවක් උන්නේ නෑ බදු ක්‍රමයේ මේක ගැසට් එක මේක ගිහිම ගැසට් ගන්නකොට මෙහෙම ආපනයනය කරන ඒවට මෙහෙම මුදලක් මේ ඇඩ් වෙනවා ඒක ලාභ ලාභයේ එතන දෝල්ණය වෙනවා මේ ආදි වශයෙන් ඉතාමත්ම වැරදිසහගත ආකල්ප දිගින් දිගටම මතු කරනවා. අපි වනාන්තර විනාශ ගැන කිව්වහම පස්සේ නෑ මේ ඇමසන් වනාන්තරේ වෙච්ච එකක් මේ මෙහෙ එකක් නෙමෙයි අප්‍රිකන් වනයේක චිත්‍රයක් ඡායාරූපයක් මෙහෙ කැලේ කැපෙන්නේ අප්‍රිකාවේ තමයි කැලේ කැපෙන්නේ ඇමසන් වනාන්තරේ තමයි කැලේ කැපෙන්නේ එහෙම නැත්නම් මේක අපේ රටවල මුකුත් මහානියක් වෙලා නෑ මේ පිටරට ඡායාරූප මේව බොරු මිත්‍යා කියකිය මේ ඇත්ත යථාර්ථය හැම වෙලේම යට යවන්න හදනවා දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම පස්සේ මේ ඇත්ත යථාර්ථය තමයි දැන් අපි එදා දැක්ක ජනාධිපතිවරයා මේ රටේ පරිසර විනාශය සම්බන්ධ ඉතාමත්ම ආවේගශීලීව එතුමා ප්‍රකාශයන් නිකුත් කළා මොකද්ද මේ මාධ්‍ය ආයතනවලට නං කියලා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට නං කියලා කියන මේ මාධ්‍ය ආයතනවලට දැන් එහෙම රටේ ප්‍රධානියා මම බලා ගන්න චණ්ඩිපාඨ දානකොට ගමේ කොටේ චණ්ඩිපාඨ නිකම්ම ඒ ලෙවල් එකට ආවමම අපි හිතන්න මේ ලෝකේ ජනාධිපතිවරයෙක්ගේ ප්‍රකාශය රාජ්‍ය නායකගේ ප්‍රකාශය ප්‍රධාන පුරවැසියගේ ප්‍රකාශය එතකොට රටක වැසියන් හැටියට මේ කැමරාවක් ඉස්සරහා ඉන්න අපි මොනතරම් බයෙන් සැකෙන් බියෙන් ජීවත් වෙන ඇද්ද කියලා ලෝක ජනතාව හිතනවන් පුළුවන්නේ මානව හිමිකම් කවුන්සලයේ අපේ චින්තනේ තේරුම් ගන්න පුළුවන්නේ දැන් එහෙමකොට අයි මාධ්‍ය ආයතන තර්ජනය කරනව නම් ඒ සම්බන්ධව පරිසර මේ කරන ආයතන වල දැනුම තර්ජනය කරනව නම් ඒ වගේ පෙනී ඉන්න රාජ්‍ය නිලධාරීන් නැකිට්ටලා ඒ නිලධාරීන්ට දේශපාලනික බලය පෙන්නලා තමන්ගේ හයිකාරකම් අර රාජ්‍ය නිලධාරියගේ නැත්නම් ප්‍රධාන නිලධාරියගේ මානසික තත්ත්වය තේරුම් කරගන්න නැතුව මේ පාලකයා ප්‍රධාන පාලකයා කරන වගේ සසු මේ മന്ത്രിගලෝ ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු රාජ්‍ය නිලධාරින්ට බයිනකොට මේව ලෝකෙට යනවා මාධ්‍ය ආයතන තර්ජනය කරනව ලෝකෙට යනවා රාජ්‍ය නිලධාරී තර්ජනය කරනව යනවා මම හොඳින් නැත්තම් නරකින් කරන්නම් පුළුවන් නම් හැප්පෙමු වගේ දේවල් කියනකොට ඉතා නරක ආදර්ශයක් රට ඇතුලේ හැදින්නේ ඒ ලෝකයේ ඇතුලේ නරක ආදර්ශයක් හැදෙන්නේ ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්නට කැමති මේ පාරිසරික ප්‍රශ්න සාකච්ඡා කරනකොට හරි රටේ ඇත්ත ප්‍රශ්නයක් හොරකමක් වංචාවක් කරනකොට හරි මේ පාලක පැලැන්තිය නිවිසන සිල්ලි අහන්න ඕන පාලකයෙක් කියලා කියන්නේ කරුණා මෛත්‍රිය පෙරදැඩි කරගත් කෙනෙක් එයාට උපේක්ෂාවෙන් මේව දකින්න පුළුවන් වෙන්න ඕන වැරද්දක් වෙලා තියෙනම් ඒ වැරද්දට අදාළ කරන නීති ක්‍රියා මාර්ග වලට යන්නට ඕන
අපි වරද්දක් කරනවා නම් ඒ සම්බන්ධ නීති ක්‍රියා මාර්ග වලට යනවා අපේ ප්‍රකාශයක් වරදනම් නීති ක්‍රියා මාර්ග වලට යනවා එහෙම නැතුව චන්දි පාට් වලින් මේ විසඳන්න පුළුවන් කියලා හිතනකොට තමයි ජාත්‍යන්තරයේ මෙවැනි උත්තර අපට ලැබෙන්නේ ඒ ජාත්‍යන්තරයේ මේ උත්තර එතකොට මේ නිකම්ම ඕපපාතික ආපු දේවල් නෙවෙයි මේවත් එහෙනම් අපේ ප්‍රතිඵල වල හේතු සාධක තමයි අපි මෙහි ගත කරන මෙහි මේ මහ පොළවේ කරන දේවල් වල මහ පොළවේ ගත කරන දේවල් වල ප්‍රතිඵල තමයි මේ භුක්ති විඳින්න පවතින්නේ ඒ නිසා මේක නැවතත් ජාති මාමක පටසලුවෙන් නැත්තම් ඒ සලුපිලි වලින් දේශ මාමක සලුපිලි වලින් මේක වහන්න බෑ breaking.lk